අකීර හරිම කැමති පිරිත් අහන්න බණ අහන්න විශේෂයෙන් පොඩි හාමුදුරුව තමයි එයාගේ යාළුවෝ පොඩි හාමුදුරුවත් එක්ක එකට ඉන්න දැන් මෙච්චර විශාල වනාන්තරයේ කොච්චර ඌල් රංචු එහෙම හිටියට එයා යන්නේ එයාගේ පිරිස අතරට ඒ අතරට යන්නේ එයාගේ පිරිස වෙලා තියෙන ස්වාමීන් වහන්සේලා ඒ වගේම සිල්ලැත්තෝ ඒ වගේ සිද්ධි ගණනාවක් අපි දැකලා තියෙනවා සමාජ මාධ්‍ය ඔස්සේ මිනිස්සු ගොඩක් අප්‍රිය කරපු දෙයක්. අපි දැකලා තියෙනවා භික්ෂුන් වහන්සේලා ගිහියන් සමග පැවැත්තුණු සම්බන්ධතා. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේ නමක් ගිහි කාන්තාවක් සමග පැවැත් සම්බන්ධතා මෙන්න මේක වැරදි කියලා ඡායාරූප පෙළවල් යනවා. ඒ වගේ සිද්ධි ගණනාවක් සහ වර්තමානයේ අද ඊයේ භික්ෂුන් වහන්සේ නමක් සහ මෙහෙණින් වහන්සේ නමක් සම්බන්ධයෙන් එහෙම එක්කුත් ගියා. එතකොට ඒ වගේ සිද්ධි දැකපුවම මිනිස්සුන්ට කලකිරුණා නේද අපි හැමෝටම හැම තැනම සෑහ කරනකොට හැම තැනම යනකොට කොහොමද යා තවදුරට ජීවත් වෙන්නේ එයි මේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ දැන් පටාචාරාව නිර්වස්ත්‍ර ජීතවනාරාමයට එනකොට ඒ කාලේ තිබ්බන මේ තාක්ෂණික දේවල් මොන විදිහට මේ සමාජගත කරයිද ලෝකේ වටේම සමාජගත එතකොට පටාචාරාවට පැවිදි වෙලා ඉන්න පුළුවන්ද බුදුරජාණන් වහන්සේ නම් ඒ වගේ වෙලාවට කරලා තියෙන්නේ සිවුරු ඇරලා යන්න හරි සාමණේර වෙන්න හරි තමයි උපසම්පදා හාමුදුරන්ට දේශනා කළා තියෙන්නේ. ඒ කියන්නේ මෛතුන සේවනයේ යෙදුනොත් කාමී හැසිරුනොත් ඒ උපසම්පදාව නැති වෙනවනේ මේ ජීවිත කාලේ අපස් උපසම්පදා වෙන්න බෑනේ. මින් ඉදිරියේ මොන වරද කළත් ඒක දැනගත්තට පස්සේ තේරුම් අරගෙන නිවැරදි වෙන්න ජීවිතේ නිවැරදි කරගන්න අවස්ථාව ඉල්ලුවාම ඒ මොහොතින්නම් අපිට යා නිවැරදිකාරී අවස්ථාවක් දිය යුතුයි අනිවාර්යෙන් දිය යුතුයි අනිවාර්යයෙන්ම අපි සමාජ ඉන්න කට්ටිය නිවැරදි තැනට ගන්න ඕනේ බුදුදහම තියෙන එකට බුදුදහමෙන් නොමගිය කට්ටිය නිවැරදි මාර්ගයට ගන්න මිත්‍යා දෘෂ්ටිය තියෙන කට්ටිය සම්මාදිට්ඨියට ගන්නවා එහෙම නැත්නම් මේ අකීර වගේ තැන් වල තමයි වැටෙන්නේ ප්‍රතිපල මගින් විශ්වාසය තහවුරු කළ ශ්‍රී ලංකන් ඉකෝන් ට්‍රස්ට් මේන් ලියනාරච්චි අපේ හීන වෙනුවෙන් ක්‍රියාපදයක ආයුබෝවන් වාසනාවන් හැමෝටම අද අපි ඉන්නේ මිනිපුර අමාශාන්ති තපුවනේ ආරණ්‍ය සේනසනේ අපි ඉන්නේ රත්නපුරේ අපිට ආරංචියක් ආවා පිරිත් අහන්න බණ අහන්න එන යෝධ වල්ලූරෙක් ගැන ඇත්තටම මේ ඉන්නේ එයා මේ ඉන්නේ අකීරා අද මෙයා ගැන තමයි නිලමේ කතා කරන්න යන්නේ හැම දෙකටම කලින් මතක් කරනවා නිලමේ YouTube channel එක subscribe කරන්න ඇත්තටම ආරංචි වුණ විදිහට පොඩි හාමුදුරුවරු නාණ්ඩේම යනකොට අකීරා තමයි ආරක්ෂාවට යන්නේ අපි බලමු අකීරාගේ කතාව මොකක්ද අකීරා කොහොමද මෙහෙට ආවේ කියලා මේ ඉන්නේ අකීරා අපි ඉන්නේ රත්නපුරේ අකීරාව බලන්න ඇවිල්ලා අපිත් සමගින මේ අවස්ථාවේදී මෙතෙන්ට වැඩම කරනවා තපුවනේ රතන ලොකු හාමුදුරන් වහන්සේ අවසරයි අපේ හාමුදුරනේ අකීරාව ළඟ තියාගෙනම කතා කරන්නේ ඔබ වහන්සේලාගේ වගේ පින්වත් ඇසුරකට කැලේටම වෙලා ඉන්න මේ වගේ සතෙක් ඇවිල්ලා මෙහෙම ඉන්නකොට ඒක වෙනස්ම කතන්දරයක් මට පොඩ්ඩක් මෙයා ආවේ කොහෙන්ද කියන්න කලින් අපි හාමුදුරනේ අකීරා ඇත්තටම බණ අහන තැන් වලට ඇවිල්ලා බණ කියන තැන් වලට ඇවිල්ලා එතෙන් වෙලා ඉඳගෙන අහගෙන ඉන්නවද ඔය අපේ පින්වන්ත නිලේ මහත්මයා අකීරා හරිම කැමති පිරිත් අහන්න බණ අහන්න විශේෂයෙන් පොඩි හාමුදුරුවෝ තමයි එයාගේ යාළුවෝ පොඩි හාමුදුරුවෝත් එක්ක එකට ඉන්න දැන් මෙච්චර විශාල වනාන්තරයේ කොච්චර ඌල් රංචු එහෙම හිටියට එයා යන්නේ එයාගේ පිරිස අතරට ඒ අතරට යන්නේ එයාගේ පිරිස වෙලා තියෙන ස්වාමීන් වහන්සේලා ඒ වගේම සිල්ලැත්තෝ එතකොට අපි හාමුදුරනේ ඇත්තටම අකීරා මේ ආරණ්‍ය සේනාසනෙට එන්නේ කොහොමද අකීරාව අපිට හම්බුනේ නිවසේදී ඒක නිවස කට්ටියට වෙලක අතරමං වෙලා ඉඳන් හම්බෙලා යාල ටික කාලයක් අකීරාව ලොකු මහත් කරලා ඊට පස්සේ ආරණ්‍යට ගෙනල්ලා බාර දුන්නා එදා ඉඳන් අද වෙනතුරු ආරණ්‍යේ පොඩි හාමුදුරුවෙක් එක්ක ලොකු හාමුදුරුවෙක් එක්ක යාළුවෙක් වගේ මිතුරෙක් වගේ දරුවෙක් වගේ ඉන්නවා. එතකොට අපි හැමෝටම ඇත්තටම කෙනෙක් දැක්කම අපි නම් ආපු ගමන් ඇත්තටම බය වුණා. නමුත් දැන් නම් කිසිම බයක් නෑ. මම මේ අත ගගා ඉන්නවා. එහෙම කාටවත් කරදරයක් නෑ. හරි ආසයි අත ගන්නවට. ඔව් අපේ නිලම මහත්මයා මෙයා දරුවෙක් වගේ හරිම අහිංසකයි.
ඒ කියන්නේ ඌරු කියන සත්තු එහෙම හරි සැර නැහැ. හොඳටම හීලෑ වුණාට පස්සේ හරිම බුද්ධිමත් සතෙක්. හරිම බුද්ධිමත්. ඔව්. ඒ වගේම හරිම මේ හීලෑ. මේ එයා එයාගේ භාෂාවෙන් කතා කරනකොට මේ ඒකත් අර මේ හීනි හඬක් තියෙන්නේ. එයා එයාගේ අදහස් ප්‍රකාශ කරනවා එයා හොඳටම ලෙන්ගත් වුණාම. හරි අහිංසක විදියට තමයි ඒකත් ප්‍රකාශ කරන්නේ අපිට අත්දැකීම ලැබුණා. එතකොට අපි සමාජයේ විවිධාකාර දේවල් දකිනකොට පොඩ්ඩක් හිතන්න මේ වගේ කැලේටම වෙලා ඉන්න අපිට ඇත්තටම දකින්න ලැබෙන්නේ නැති සතෙක්. මේ වගේ ආරණ්‍ය සේනාසනයක පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේලාත් සමග ඉඳලා සාමාන්‍යයෙන් ඇත්තටම තිරිසන් සතෙකුට පින් කරන්න බෑනේ අපේ හාමුදුරනේ අපි දන්න විදිහට. එතකොට මිනිස්සුයෝ වගේ නෙවෙයිනේ. එතකොට ඔවුන්ටත් ඊළඟට මනුෂ්‍යාත්මයක් ලැබුණොත් තමයි පින් කරන්න හම්බ වෙන්නේ. එතකොට මේ වගේ තැනක ඉන්න එක මේ සතා පෙර කලපුමක් කර පිනක් වෙන්නේ නැති. අපි හාමුදුරනේ අපි එහෙම කතා කරද්දී අකීරා ගැන වර්තමානයේ සමාජ තත්ත්වයේ ගලපුවම සමාජ තත්ත්වය ගොඩක් වෙනස් නේද අපි හාමුදුරනේ? ඔව් අපේ මහත්මයා වර්තමානයේත් නම් අකීරා දෙයින තිරසං අපාය නම් හුඟක් කට්ටිය ඒ තැනට යන විදිහට පාර හදාගනිමින් තමයි ඉන්නේ. වර්තමානයේ මිනිස්සුන්ගේ පාර හැදෙන්නේ මේ තැනද? ඇත්තටම අපේ හාමුදුරනේ ඔබ වහන්සේ මාත් එක්ක අමනාප වෙන්න එපා. බෞද්ධයන් විදිහට බෞද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා අපි විශාල දේවල් කරනවා. එතකොට බෞද්ධයන් විදිහට අපි බෞද්ධ ආගමික කුණුල ජීවත් වෙනවා. නමුත් පැවිදි ශාසනයේ තුලත් වැරදි ගොඩක් මිනිසුන්ට අද සමාජයේ නිතරම එළියට දකින්න හම්බ වෙනවා. අපිට ඒ ගැන පොඩි පැහැදිලිමක් කරක් කිරීමක් ඕන අපේ. අපේ පින්වන්ත නිලේ මහත්මයා බිස්සුනි උපාසක උපාසිකාවන්ගෙන් අද බිස්සුනි ශාසනයේ නැහෙනේ. ඉන්නේ බිස්සුන් වහන්සේලායි මෙහෙණින් වහන්සේලායි උපාසක උපාසිකාවා. මේ අයගෙන් හුඟක් අර ධර්මයේ දන්නේ නැති පිරිස තමයි මේ හතර තැනම ඉන්නේ. ඉතින් අපි ඒක නිහතමානීව පිළිගන්න ඕන. හුඟක් අය ධර්මයේ දන්නේ නැහැ. ඒක නිසා හැමෝගෙම ශාසනයට ලොකු හානි වෙනවා. බිස්සුන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ඒ වගේ උපාසක උපාසිකාවා. හැබැයි මේ ඔක්කොම හොඳ අවබෝධයෙන් කටයුතු කළොත් ශාසනය තම බොහෝ කාලයක් පවත්වා ගන්නත් පුළුවන්කම තියෙනවා. පුතජන මිනිස්සු විදියට ගිහි අපිට අපි අතින් වැරදි වෙනවා. නොදැනුවත් හෝ දැනුවත් හෝ වැරදි කරනවා නැත්නම් වැරදි වෙනවා. එතකොට පැවිදි අපේ භික්ෂුන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා අතින් වැරදි වුණාම ඒ දේවල් අපි නොදැනුවත් හෝ සමාජගත වෙනවා. වර්තමානයේ විශේෂ මිනිසු කතා කරපු සිද්ධි ඇත්තරම අපිට කතා කරන්න හිතෙන්නවත් නැති සිද්ධි ගොඩාක් ප්‍රචාරය වුණා මේ අද වෙනකම්ම. එතකොට ඒ අසුරෙන් බලපුවාම මිනිසුන්ට වැරදි මතයක් තමයි යන්නේ. එතකොට ශාසනයට ලොකු බලපෑමක් නේද අපි හඳුන්වන්නේ? ඔව් අපේ පින්වන්ත නිලේ මහත්මයා දැන් මෙරවස්සල ස්වාමීන් වහන්සේලා සම්බන්ධව තියෙන ප්‍රතිරූපයත් එක්ක ශාසනයට නම් මහ විශාල ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ওই විවිධ වැරදි සිද්ධ වෙනවානේ. ඒ හැම වැරැද්දක්ම ශාසනය ඇතුළත එක්තරා සීමාවලට අයිති වෙනවා. ඒ කියන්නේ මෙතනින් එහාට මේ දේ වුණොත් තවදුරටත් උපසම්පදා නැහැ. මෙතනින් එහාට මේ දේ වුණොත් දැන් සාමණේර වෙන්න ඕනේ. නැත්තම් ගිහි වෙන්න ඕනේ. ඒතකොට ගිහි වුණාට පස්සේ තවදුරටත් වැඩිකාරයෙක් නෙමෙයි. උපාසක උපාසිකාව. ඒතකොට මහා ජීවිතයේදී රැකපු සීල ගුණධර්ම හික්මීම එක සාමාන්‍ය ගිහියට වඩා හුඟක් උසස් මට්ටමක ඉන්නවත් එක. ඒ කියන්නේ අපි අද ගිහි සමාජයේ සිවුරු අරපු කෙනෙක් එකපාර පිළිගන්න කැමෙත් නෑනේ. බනිනවනේ. ඒ වුණාට ඇත්තටම වෙන්න ඕන දැන්. හුඟක් ස්වාමීන් වහන්සේලා දැන් අපි වුණත් කැමති නැහැ ඒ ස්වාමීන් වහන්සේ නමක් සිවුරු ඇරලා යනවට. කොහොම හරි තියාගන්න හදන්නේ. ඒ වුණාට මොනවා හරි වරදක් වෙනවා නම් යන්න ඉඩ දෙන්න ඕනේ. අපි හැමෝටම ඔබ වහන්සේ සමග සාකච්ඡා කරනකොට මට ගැටලු තුනක් මගේ ඔළුවට එනවා. මම එක එක අහන්නම්. එකක් වර්තමාන තියෙන දේශපාලන තත්ත්වයත් එක්ක අපි භික්ෂුන් වහන්සේලා පිළිවෙලට බෙදිලා ඉන්නවා, විවිධාකාර මත දරනවා, හොඳ මත තියෙනවා, වැරදි මත තියෙනවා. ඒකින්ද ගැටලු රාශියක් හැදිලා තියෙනවා. ඒ ගැටලුත් එක්ක අපි හාමුදුරනේ අපේ මිනිසුන්ට වැරදි චේතනාවක් නේද යන්නේ? ඔව් අපේ පින්වන්ත නිලේ මහත්මයා භික්ෂුන් වහන්සේ කියන්නේ දේශපාලඥයෙක් නෙමෙයි. භික්ෂුන් වහන්සේ කිසිම දේශපාලන මතයක්, දේශපාලන පක්ෂයක්, දේශපාලන අදහසක් තරන්න හොඳ නැහැ. භික්ෂුන් වහන්සේගේ මතය, පක්ෂය, අදහස බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පමණයි, ශාසනයේ පමණයි. දැන් හැම පක්ෂයකම ඉන්නවනේ බුදුදහම පිළිපදින කට්ටිය.
ඉතින් විසුණු වහන්සේ කිසිම පැත්තකට අගතියකට යන්න හොඳ නැහැ. විසුණු වහන්සේ ස්වාධීන සිවහනක් පිළිසෙටම ආතේන් ධර්මයෙන් අනුශාසනා කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ විවෘත කළ දෙන උත්තමයාණන් වහන්සේ. දේශපාලනේ විසුණු වහන්සේ කිසිසේත්ම නොකළ යුතුය. වර්තමාන සමාජය තුළ වැඩියෙන්ම කතා වුණු අද ඊයේ වැඩියෙන්ම කතා වුණු සහ මීට කලින් ඒ වගේ සිද්ධි ගණනාවක් අපි දැකලා තියෙනවා සමාජ මාධ්‍ය ඔස්සේ මිනිස්සු ගොඩක් අප්‍රිය කරපු දෙයක්. අපි දැකලා තියෙනවා භික්ෂුන් වහන්සේලා ගිහියන් සමග පැවැත්වුණු සම්බන්ධතා. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේ නමක් ගිහි කාන්තාවක් සමග පැවැත්ති සම්බන්ධතා මෙන්න මේක වැරදි කියලා ඡායාරූප පෙළවල් යනවා. ඒ වගේ සිද්ධි ගණනාවක් සහ වර්තමානයේ අද ඊයේ භික්ෂුන් වහන්සේ නමක් සහ මෙහෙණින් වහන්සේ නමක් සම්බන්ධයෙන් එහෙම එක්කුත් ගියා. එතකොට ඒ වගේ සිද්ධි දැකපුවම මිනිසුන්ටත් කලකිරුණා නේද අපි හැමෝටම? ඔව් අපේ පින්වන්ත මහත්මා, ඒ වගේ වෙලාවට අපි ඔක්කොම බුද්ධිමත් තීරණ ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ නම් ඒ වගේ වෙලාවට කරලා තියෙන්නේ සිවුරු ඇරලා යන්න හරි සාමණේර වෙන්න හරි තමයි උපසම්පදා හාමුදුරන්ට දේශනා කළා තියෙන්නේ. ඒ කියන්නේ මෛතුන සේවනයේ යෙදුනොත් කාමී හැසිරුණොත් ඒ උපසම්පදාව නැති වෙනවනේ මේ ජීවිත කාලේ. අපස් උපසම්පදා වෙන්න බෑනේ. නැත්තම් සාමනීර වෙන්න ඕන. හැබැයි අද ශාසනය තුළ බලෙන් හරි සිවුරේ තියාගන්න හදන්නේ. ඒක වැරදි. ඒ කියන්නේ ගිහි වුණොත් හීරලුව කියලා නින්දා කරමින් අපහාස කරමින් ගිහි සමාජයට ආගන්තුකයෙක් විදිහට අරගෙන නින්දා අපහාස කරමින් ජීවත් වෙන්න බැරි තත්ත්වයක් හදනවනේ. නෑ, බුරුමේ වගේ ගෞරවණීය තත්ත්වයක් දෙන්න ඕන. මොකද ශාසනයේ ඇතුළත ඉන්න බැරි හින්දානේ සිවුරු අරින්නේ. ඒක සිවුරු ඇරියට පස්සේ ශාසනය ඇතුළත ඉගෙන ගත්ත දේවල් නැති වෙන්නේ නෑනේ. ඒ ධර්ම හික්මීම සාමාන්‍ය ගිහියට වඩා ගොඩක් ඉහළින් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අනිත් අයට වඩා ඇත්තටම උසස් ජීවිතයක් වෙන්න පුළුවන්. ඒක නිසා හරි ගිහි සමාජයේ ඒ අය මේ යොමු කරන්න ඕනේ. ඒක හරි ගිහි සමාජය තුළ හොඳ පිළිගැනීමක් එක ඉන්න පුළුවන් පරිසරය හදන්න ඕනේ. නැත්තම් ඔක්කොම වැරදි කරමින් ශාසනය ඉන්න බලනවානේ. එතකොට අපි හැමෝටම මිනිස්සු වැරදි කරනවා, සමාව දෙන්න පුළුවන් දේවල් වලට සමාව දෙන්න පුළුවන්. භික්ෂුන් වහන්සේලා දිනොත් යම් කිසිව වැරදි ප්‍රමාණයක් එනවා. අපිට සමාව දිය හැකියාවක් තියෙනවා මං හිතන්නේ. මං වැරදිද දන්නේ අපි හැමෝටම. අපේ මහත්මයා සමාව දිය හැකියාව තියෙනවා. සීමා මාලකයේ තුලදී අපි විනය විදිහට සාකච්ඡා කරලා ඒවා සමාව දීලා මේ නැවත මින් ඉදිරියට නොවන තත්ත්වයට පත් කරන්න පුළුවන්. සමාලයට උපසම්පදා ප්‍රතිසේප කරවන්න වෙනවා. ඒක උපසම්පදාවේ සමාලයට තමන් අහිමි කරගෙන ඒ සාමනීර භූමිය ඉඳ දෙන්න පුළුවන්. බුදුදහම තුල කවදාවත් හැමදාම වැරද්ද එකපාරක් කරපු කෙනා සදාකාලයට වැරදිකාරයෙක් වෙන්නේ නැහැනේ. බුදුදහම කියන්නේ වැරදි කරපු කට්ටිය නිවැරදි කරන තැන. ඉතින් කම්මේ පැවිදි අය අතර වේවා, මෙහෙණින් වහන්සේලා අතර වේවා, ගිහි උපාසක උපාසිකාවන් අතර වේවා, කවුරු හරි වැරද්දක් කළොත් සදාකාලික වැරදිකාරයෙක් නෙමෙයි. දැන් බලන්නකෝ අදටත් අඟුලිමාල මිනිමරුවේ අපේ නිලමි මහත්මයා අඟුලිමාල කියන්නේ අපිට නම් මහරහතන් වහන්සේ නමක් නෙමෙයිද? අදටත් බලන්න අඹපාලිය අදටත් ගණිකාවක්. ඒ වුණාට ඇත්තටම අපිට අඹපාලිය කියන්නේ මහරහත් තේනින් වහන්සේ නමක් නෙමෙයිද? ඇයි මේ ඉතිහාසයේ වරදින් හැමදාම ඒ කටි වැරදි කාරයෝ කරන්නේ? නෑ, මින් ඉදිරියේ මොන වරද කළත් ඒක දැනගත්තට පස්සේ තේරුම් අරගෙන නිවැරදි වෙන්න ජීවිතේ නිවැරදි කරගන්න අවස්ථාව ඉල්ලුවාම ඒ මොහොතින්නම් අපිට යා නිවැරදිකාරයෙක් අවස්ථාවක් දිය යුතුම අනිවාර්යෙන් දිය යුතුයි. අනිවාර්යයෙන්ම අපි සමාජ ඉන්න කට්ටිය නිවැරදි තැනට ගන්න ඕන. බුදුදහම තියෙන එකට බුදුදහමෙන් නොමගිය කට්ටිය නිවැරදි මාර්ගයට ගන්න, මිත්‍යා දෘෂ්ටිය තියෙන කට්ටිය සම්මා දිට්ඨියට ගන්නවා. එහෙම නැත්නම් මේ අකිර වගේ තැන් වල තමයි වැටෙන්නේ. එතකොට එහෙම අවස්ථාවක් දිය හැකි. නමුත් අකීරා ගැන බලනකොට අවස්ථාවක් ගන්නව බැරි කැලේක ඉඳලා පෙරාත්මයක මං හිතන්නේ අපි හැමෝටම මොකක් හෝ කරපු පිනකට අද මේ ආරණ්‍ය සේනාසනෙට වෙලා පින්වත් ඇසුරේ මෙතෙන්ද වෙලා ඉන්නවා. එහෙම බලපුවාම වැරදි කරපු හින්දා තමයි මං හිතන්නේ මේ වගේ ආත්මයක ඉපදෙන්න ඇත්තේ. නමුත් කරපු පොඩි පින් කර්මයක් තිබිලා තියෙනවා. ඔව් අපේ පින්වන්තන් ලේ මහත්මයා, නැත්තම් මේ වෙනකොට හක්කපටස්සේකට මෙයා ගොදුරු වෙලා ඉන්න තිබ්බා. ස්කාගේ හරි මේ දඩයම්කට ගොදුරු වෙලා මේ කොහි හරි මස්කඩේක ඉඳලා තියෙන තිබ්බා. බලන්නකද මේ අහිංසක ජීවිතේ. අකීරා කියන්නේ දරුවෙක් වගේ, පුංචි දරුවෙක් වගේ හොඳට තේරෙනවා. අපේ ආමතුනේ මගේ අවසන් ගැටලුව අපි වර්තමාන සමාජයත් එක්කම ගමු. සමාජ මාධ්‍ය Facebook ගත්තම විවිධාකාර වැරදි දේවල් අපි දකිනවා. ඒ කියන්නේ අපි අපේ භික්ෂුන් වහන්සේලා ගැනම කතා කරොත්
මොකක් හරි ප්‍රශ්නයක් නිසා දැනගන්න එකක්. එතකොට නැත්තම් තේරෙන විදිහට කිව්වොත් ලීක් වෙච්ච ෆොටෝස් ටිකක් ඒ වගේ දේවල් කතන්දර දෙකක් තියෙනවා. එකක් මිනිසුන්ට බලන්න Facebook එකට අප්ලෝඩ් කරන කට්ටිය සහ අනිත් අතට මේක ප්‍රචාරය කරන්න ඒක ෂෙයා කරගන්න කට්ටිය. එතකොට ඒක නොකර අපිට හරි විදිහට ඒ ගැටලුව සමනය කරන්න පුළුවන් විදිහක් තියෙනවද ප්‍රියංගෝ? ඕකින්වන්ත අපේ නිලේ මහත්මා, දැන් මම මේ කියන්නේ බෞද්ධකමේ. දැන් අර බෞද්ධ නමින් ඉන ලේබල් කාර්යය කරන දේවල්නේ අරව ගොඩක්. හැබැයි සැබෑ බෞද්ධයෝ නම් කල්යාණ මිත්‍රයා වෙන්නේ. බුදුදහමේ ලස්සන වචනයක් කල්යාණ මිත්‍රයා කියන්නේ. බුදුදහම තුළ ඒකට විශේෂ තැනක් දෙනවා. ඒ තමයි උපකාරක සමාන සුඛ දුක්ඛ අත්තක්කාය ආනුකම්පක වගේ වචනවලින්. අපේ නිලේ මහත්මා, කවුරු හරි කෙනෙක් අතින් වරදක් වුණාට පස්සේ අපි ආ නිවැරදි කර ගන්න ඕනේ. තවදුරටත් වැදිකාරයෙක් විදිහට සමාජ ජීවත් වෙන්න බැරි තත්ත්වයට දාන්න හොඳ නැහැ. හැම තැනම සෑය කරනකොට හැම තැනම යනකොට කොහොමද යා තවදුරටත් ජීවත් වෙන්නේ? එයි මේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ. දැන් පටාචාරාව නිර්වස්ත්‍ර ජීතවනාරාමයට එනකොට ඒ කාලේ තිබ්බන මේ තාක්ෂණික දේවල් මොන විදිහට මේ සමාජගත කරයිද? ලෝකේ වටේම සමාජගත. එතකොට පටාචාරාවට පැවිදි වෙලා ඉන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ මැදිහත් වුණ විදිහ බලන්නකෝ. ඒ වගේම කිසాగෞතමී අඳහඬ එනකොට ඒ වගේම අනිත් හැම වෙලාවකම අසරණ වුණු ජීවිතයයි තවත් අසරණ කරන්නේ බෞද්ධයෝ නම්. ඇත්තටම බෞද්ධයෝ නම් හැමෝටම කරුණා මෛත්‍රිය දක්වන්න ඕන. අකීර වගේ සතාසී පාණ්ඩ විතරක් නෙවෙයි මිනිස්සුන්ටත් හැමෝටම කරුණා මෛත්‍රිය මෙත්තා කරුණා මුදිතා උපේක්ඛාව හදවතේ තියෙන ඕන කටපාඩම නෙවෙයි. එම පිළිපදින්න ඕන. දැන් කවුරු හරි කෙනෙක් සම්බන්ධව මොනවා හරි, දැන් ස්වාමීන් වහන්සේ නමක් සම්බන්ධ වේවා, මිහිණින් වහන්සේ නමක් සම්බන්ධ වේවා, කවුරු හරි ගිහි දුවෙක් පුතේ සම්බන්ධව මොනවා හරි අසභ්‍ය දෙයක් සමාජගත වුණොත්, මොනවා හරි ප්‍රශ්නයක් සමාජගත වුණොත් ඒක ඒ වෙලාවෙම වළක්වන්න ඕන. ඒක දුරදිග යන්න දෙන්න හොඳ නැහැ. මොකද ඒ අය දුරදිග හිතුවේ නැති හින්දා නොමග ගිය මොකක් හරි ප්‍රශ්නයක් ඇති උනේ. ඒ වෙලාවේ මේක වළක්කොලා ඒ අයට හරි දී පෙන්නලා මින් ඉදිරියට ඒ වරද නොකරන කෙනෙක් තන්ට ගන්න ඕන. ඒ වගේම යාසා එයාගෙන් ඉන්පස්සේ සමාජගත වෙන දූතරුව පවුල් පරපුරේ ඔක්කොම හරි තැනට ගන්න ඕන. බුදුදහම කියන්නේ සදාකාලයට වැරදිකාරයෝ කියලා මේ අනුමත කරන තැනක් නෙමෙයි. වැරදිකාරයා නිවැරදිකාරයෙක් කළා මහරහතන් වහන්සේ නමක් බවට පත් කරන තැනක්. එහෙමයි අපේ හාමුදුරනේ අකීරා. එහෙම නැත්නම් මේ අපේ අද දවසේ තරුව අකීරාගෙන් පටන් අරගෙන ඇත්තටම අපි ලොකු දුරකට කතාව අරගෙන ආවා. ඔබ වහන්සේගේ ලැබුණු උපදෙස් සහ ඒ අදහස් වලට අපි ගොඩාක් ගරු කරනවා. ඒ වගේම ඔබ වහන්සේට නමස්කාර පූර්වක ස්තුතිය. අපිට මේ වගේ අවස්ථාවක මේ වගේ ගැටලු වලට හරි විදියට ඒ සම්බන්ධයෙන් බලන්න ඕනේ කොහොමද කියලා පිළිතුරු ලබා දුන්න එක සහ අකීරත් එක්ක මෙහෙම ඉන්න මට ලැබීමත් සතුටක්. අකීර ගැන කතා කරන්න අපිට අවස්ථාවක් ලබා දුන්න එකටත් ඔබ වහන්සේට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මම වැඩසටහන පුරාවටම අකීරව අත ගන්න ගණන් නැවතුනේ නැහැ. මොකද මේ වගේ සතෙක් මේ වගේ ආශ්‍රය කරන්න හම්බෙන්නේ නැහැ සහ ඇත්තරම මේ හරිම සතුටුයි අකීරව මෙහෙම ඉන්න එක දැක්කව. ඉතින් අපි හැමදාම විශේෂ දේවල් තමයි ඔබ සිර දෙනාටම අරන් ඉන්නේ. අද මේ අවස්ථාවේදී අපිත් සමග ඉපදෙන්නේ මිනිපුර අමාශාන්ති තපෝවනේ ආරණ්‍ය සේනාසනේ අපේ ලොකු හාමුදුරුවන්නේ රතන ලොකු හාමුදුරුවන් වහන්සේ. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ මෙම ආරණ්‍ය සේනාසනේට භාවනා කරන්න, ඒ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න එන්න පුළුවන් එන විදිය මම කියන්නම්. රත්නපුරේ ඉඳලා පැල්මඩුල්ල පාරේ එනකොට 106 වෙනි කිලෝමීටර කණුව ළඟින් ඇතුළට ඇතුල් වෙන්න තියෙන්නේ. දැන්වීම පූර්වක් ගහලා තියෙනවා. සියලු දෙනාටම එන්න කැමති කට්ටියට එන්න පුළුවන්. එහෙමයි නේද අපි හැමදෙන්නේ? ඔව් අපි. ඉතින් අපි හැමදාම විශේෂ දේවල් අරන් එන්නේ මේ දේවල් තුලින් ජීවිතයට දෙයක් ගන්න කියන චේතනාවෙන්. ඉතින් අද අපි ආවේ අකීරාව බලන්න. අකීරාව බලලා අකීරා ගැන කතා කරන ගමන් ඔයාලගේ ජීවිතයටත් ලොකු දෙයක් දෙන්න ඇති, ලැබෙන්න ඇති කියලා අපි හිතනවා. ඉතින් විශේෂ දෙයක් තියෙනවා නම් නිලමෙට කියන්න. අපි කැමති මුළු ලෝකෙට මේ දේවල් පෙන්නන්න. ඒ වගේම නිලම YouTube channel එක subscribe කරන්න අමතක කරන්න. අපි ගිහින් එන්න හැමෝටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.